තාන්දූරි බේක්ඩ් ෆිෂ් එකක් තමයි මං අද කරන්න යන්නේ. දැන් මං රෝස්ට් චිකන් එකක් කරා. ඉතින් චිකන් කන්න නැති දූල පුතාලට පුළුවන් අද මේ මාළු එක බේක් කරන්න. මාළු කූරිය පිටින්ම තාන්දූරි පේස්ට් එක දාලා කොහොමද රසට මේක බේක් කරගන්න කියලා බලමු. මං දැන් ග්‍රෑම් 750ක තමයි මේ මාළු අරන් තියෙන්නේ. ඊට පස්සේ ඕනේ කිරි. අපි කර්ඩ් ගම්කෝ කර්ඩ් කෝප්ප භාගයක් තියෙනවා. ඉඟුරු සුදු ලුණු තියෙනවා. දැන් ඉඟුරු ඕන වෙනවා ග්‍රේට් කරලා තේ හැඳි දෙකක්. මම ග්‍රේට් කරලා ඔයගලන්ට පෙන්නන්නම්. දෙහි ලුණු ඊට පස්සේ මිරිස් කුඩු ඊළඟට ගරම් මසාලා ඊට පස්සේ කොත්තමල්ලි. කොත්තමල්ලි ටිකක් ඇට ටිකක් මම කුඩු කරගෙන තියෙනවා. ඊට පස්සේ ගී. ගී නැත්තම් බටර් වුණත් කමන්නේ. ඉස්සර වෙලාම මම කරන්නේ මම මේකට ලුණු ටිකක් හැඳි භාගයක් අපි මේ පැත්තට දාගමු. අනිත් භාගය අනිත් පැත්තට දාගමු. ඊට පස්සේ දාලා දෙහි එකෙනුත් ටිකක් දාලා. හොඳට මේක ඕගලන්ට පුළුවන් මාළුවා ගත්තාම එතෙන්ට කියන්න මේ විදියට බේක් කරන්න පුළුවන් විදියට හදලා දෙන්නකෝ. මේක නම් මං ගෙදරම කරගත්තා. බේක් කරන්න පුළුවන් විදියට මේ කපලා දෙන්නකෝ. මේ බඩවැල් අයින් කරලා කරමලෙත් අයින් කරලා ඒකලම් කරලා දෙනවා. ඉතුරු ටිකට දාමු මේ මේ පැත්තට මේ ලුණු ටික දාලා. දෙහි ටිකක් දාලා හොඳට මේ ඇතුළට යන්න. මේ කපලා තියෙන මේ ඕගලන්ට පේනවද? මං කපලා තියෙන මේ අර කටුව දෙකට වෙන් වෙන්නේ නැති වෙන්නේ මෙහෙම කපලා තියෙන මේ ස්පයිසස් ඔක්කොම ගන්න පුළුවන්. මේ ටික අපි ගාමු ඇතුලේ ලුණු ටික. දැන් මේක අපි පැත්තකින් තියමු. තියලා අපි ස්පයිස් පේස්ට් එක හදාගමු. මං ඉඟුරු ටික ග්‍රේට් කරගන්නවා මේස හැඳි දෙකක් හදාගන්න. මේ පේනවද මං ග්‍රේට් කරගත්ත 2 ටීස්පූන් ජින්ජර්. ඉඟුරු මේස හැඳි තේ හැඳි දෙකක් ගත්තා. ඊට පස්සේ අර මං පෙන්නුවා නේද සුදු ලුණු ඒ ටිකත් මම තලාගත්තා. මගේ කොත්තමල්ලි තලාගත්ත වංගෙඩියටමයි ඒක කරගත්තේ. ඊට පස්සේ half a cup curd ඒකත් දානවා. ඊළඟට 1 teaspoon chili powder. ටීස්පූන් චිලි. පස්සේ 1 ටීස්පූන් ගරම් මසාලා. මම මේ ගෙදර හදාගත්ත ගරම් මසාලා මම ඕකලන්ට රෙසිපි එක දෙන්නම්. ඒකේ 1 ටීස්පූන් ගරම් මසාලා. ඊළඟට 1 ටීස්පූන් මේ කොත්තමල්ලි මම එවෙලි කොටාගත්ත කොත්තමල්ලි ඇට ටික. ඒකත් තේ හැන්දා. මිරිස් තේ හැන්දා, ගරම් මසාලා තේ හැන්දා, කොත්තමල්ලි කුඩු තේ හැන්දා. ඊට පස්සේ ගී, එලංගි තෙල්. ඔකලන් කැමති නම් එලංගි තෙල්, එහෙම නැත්නම් බටර් උනත් කමන්නේ. බටර් පොඩ්ඩක් දිය කරගෙන මේස හැඳි දෙකක්. මං එලංගි තෙල්මයි දාන්නේ මේස හැඳි දෙකක්. දාලා අපි මේ ටික ඔක්කොම එකට දෙහි මේස හැඳි දෙකක් ඕනේ. මං එක මේස හැන්දක් ගත්ත මේකට ගන්න. ඊට පස්සේ අනිත් මේස හැන්ද මම මේකට දානවා. දෙහි මේස හැන්දක් දැම්මා. තව ලුණු හැඳි භාගයක් තේ හැඳින් පොඩි භාගයක් දාලා ඊට පස්සේ
මේක ඔක්කොම හොඳට පේස්ට් එක හදාගමු. මේක හොඳට අපි පේස්ට් එකක් වගේ හදාගමු. මේ ග්‍රෑම් 750ක 780ක් විතර තියෙනවා මේ මේ මාළුව. කිලෝ එකක මාළුවෙක් ගත්තත් මේ ටික ඇති වෙයි. මේ මං කියන ප්‍රමාණය ඊට වැඩිය වැඩි වුණොත් ඒ වැඩි වෙන ප්‍රමාණයට අනුව ඔකලං මේ ස්පයිසස් උත් වැඩි කරගන්න. මට හිතෙනවා හැබැයි තව මිරිස් චුට්ටක් දැම්මොත් හොඳයි කියලා. මං ආසයි ටිකක් ස්පයිසි වට. තව හැඳි භාගයක් විතර මං දානවා මිරිස් කුඩු. ඒක ඔකලංගේ රස අනුව දාගන්න. දැන් අපි මෙතන පුට්ටක් අස් කරගෙන මේක හොඳට මාළු වගේ ගාලා දැන් ඕකලන්ට පේනවනේ මං අර කපාගෙන තියෙනවා මේ වගේ මේවා අස්සට හොඳට දාලා මෙහෙම මෙහෙම ඇතුළට යන්න හොඳට මේක ගාන්න ඕනේ මේ කපපු කට්ස් ඇතුළට බලාගෙන කටු තියෙනවා නම් ඇනේ කල්පනාවෙන් මෙහෙම හොඳට දාන්න ඊට පස්සේ මේවා ඇතුළේ මෙහෙම හොඳට ඇරලා මේක ඇතුළේ ඇතුළට හොඳට දාගමු. මේ කැපුම් අතරට හොඳට මේක යවමු. මේක හොඳට ගාගෙන පැය දෙකක් විතර අපි මේක ෆ්‍රිජ් එකේ දාලා තියමු. ඊට පස්සේ තමයි අපි අවන් එකට දාන්න යන්නේ. දැන් මම මේක හොඳට ගාගෙන ඊට පස්සේ ෆ්‍රිජ් එකට දානවා. මේ බලන්න මන් දැන් මේ ඔක්කොම තියෙන ඒවා එකතු කළා මාළු වගේ ගාගත්තා. දැන් මම මේක පැය දෙකක් ෆ්‍රිජ් එකට දාන්න යනවා. දැන් පැය දෙකකට පස්සේ මාළුව එළියට ගත්තා. ඊට පස්සේ මේ වගේ අවන් එකට දාන්න පුළුවන් රැක් එකක් අරන් තියෙනවා. දැන් බේක් කරනකොට මාළුව ගියාන ජූසස් ඔක්කොම වැක්කිරෙන වෙනම ට්‍රේ එකක් මම පල්ලෙහෙන් තියලා තියෙනවා. ඊට පස්සේ මම මේකේ ඔක්කොම ගානවා. තෙල් හරි මොනවා හරි තමන් කැමති දෙයක් ගාගන්න. මාළුව ඇලෙනවට මේක හැම එකෙම ගාලා අපි මාළුව මේක උඩින් තියමු. දැන් මං හොඳට මේක ගාගත්තා. ඊළඟට අපි මේ මාළුව අරගෙන මේක උඩින් තියමු. දැකද ෆ්‍රිජ් එකට තියලා ඒව ඔක්කොම නිකන් හයි වෙලා තියෙන. මෙහෙම තියමුනේ. මේ ටික අපි තියමු. ඊට පස්සේ සැරින් සැරේ අපිට පුළුවන් නේ ගාන්න මේකට. අපි දැන් මේක අරගෙන අවන් එකට දාමු. අවන් එක සෙන්ටිග්‍රේඩ් 200ට රත් කරලා තියෙන්නේ. ඒකට අපි දාලා බින්දු 20 25ක් 30ක් 35ක් වගේ මේක කොහොම හරි හොඳට මාළුව කුක් වෙනකන් අපි බේක් කරගමු. මේ බලන්න. මං අර යටින් තියන්න කියලා කිව්වේ යටින් ඔක්කොම බේරෙනවනේ. මේ බලන්න. හොඳට බේක් වෙලා තියෙන. අපි දැන් මේක මම පෙන්නන්නම් කොහොමද මේසෙට යවන්නේ කියලා මේක. දැන් මේ මාළුවත් එක්ක කන්න මේ වගේ ලුණු රවුම් පෙති කපලා
දෙහි කෑලිත් එක්ක මේ වගේ බලමු මේ කලෝ ගම් රවුම් පෙති මෙහෙම මේ වගේ ලස්සට තියමු අපි දාලා හරි සුවඳයි මේ වෙලාවට අපි අර එළඟි තෙල් දැම්මානේ ඒකෙන් තවත් සුවඳයි ඉන්දියන් උනාම ඉතින් අපි ඒව තමයි දාන්න පොඩි ඒවා අපි මේ පෙත්තට දාමු දාලා මේ හොඳට උණුවෙන් මාළුත් එක්ක ලූණුයි දෙහි ටිකක් ඉහලා හරිම රහයි ඔක්ලොනුත් හදලා බලන්න කොහොමද කියලා කරවන්නේ නෑනේ තේ ඊළඟට අපි තියමු මේ දෙහි මේක හරි සුවඳයි හරිම රසයි දැන් හස්බන්ඩ් ආවා මේ පැත්තට හරි සුවඳයි කියලා කියාගෙන එහෙනම් ඕගලනොත් මේක හදලා රස බලන්න මාළු කන එක කොහොමටත් හොඳයිනේ එහෙනම් ආයේ මේ වගේ රස දෙයක් අරන් මං ආයෙත් එන්නම්